පසුගිය අවසන්වන දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා T20 තරගය ආරම්භයේ ඉඳලම දකුණු අප්‍රිකාව අතේ තිබුණු දකුණු අප්‍රිකාවේ ග්‍රහණය තිබුණු තරගයක්. ඒ වුණත් ශ්‍රී ලංකා පන්දිය වන්නන්ගේ දක්ෂ පන්දිවීමත් එක්ක මේ තරගයේ ග්‍රහණයෙන් මුදවාගෙන දකුණු අප්‍රිකා ක්‍රීඩකින්ගේ විතරක් නෙමෙයි දකුණු අප්‍රිකා ප්‍රේක්ෂකින්ගේ නළලේ රැලි වැටෙන අවසානයක් දක්වා මේ තරගය අරගෙන යන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණත් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ පරාජයට පත් වුණා. හැබැයි එහෙම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණත් මේ තරගයේ ඉතා සුවිශේෂී සහ විශිෂ්ට තරගයක් කියලා තමයි දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ඩොෆ්ලෙසි කියලා තිබුණේ. මේක තමයි T20 තරග කියන්නේ. ඇත්තට මේ තරගයේදී අපි දැක්කා කණ්ඩායම් දෙකම පීඩනයටපත් වෙච්ච වෙලාවේ තරගයේ ස්වභාවය මොන වගේද කියන හොඳම උදාහරණයක් දෙමින් තමයි මේ තරගයේ අවසන්ුනේ කියලා ඩොෆ්ලෙසි කියලා තිබුණා. ඇත්තට මේ තරගයේදී ප්‍රතිකරුව විදිහට අපි අපේ කාර්යය හරියට ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒ නිසා මේ තරගයේ පරදින්න අපිට ලොකු අවධානමක් තිබුණා. වාසනාවකට වගේ තරගයේ සුපර් ඕවර් එක දක්වා ගිය එක තමයි අපිට ජයග්‍රහණය ලබා ගන්න ප්‍රධාන හේතුව වුණේ. ඒ වගේම මට පුදුමයි මේ තනතිල්ල ගැන. මීට පෙර මේ තනතිල්ල කවදාවත් දඟපන්දු යවන්නට මේ තරම් සහයක් දීලා නැහැ. ඇත්තටම දඟපන්දු යවන්න පන්දුවේම ආරම්භ කිරීමත් එක්ක අපි ලොකු පීඩනයකට හසු වුණා. ඒ වගේම ලසිත් මාලිංග ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පසුගිය කාලේ පෙන්නපු දක්ෂතාවයක ලසිත් මාලිංග ඔප්පු කරලා තියෙනවා. මෙවැනි තරග වෙනස් කරන්න පුළුවන් හොඳම පන්දු යවන්න ඔහු කියලා. ඒ වගේම ලසිත් මාලිංග දන්නවා මෙවැනි තරගයක් තුළදී මෙවැනි පීඩනයකදී මොනවද කරන්න ඕන වෙනස්කම් සහ කොහොමද පන්දු යවන්නේ විදියට පන්දු යවන්න ඕන ආකාරය. මේ පීඩනයට මුහුණ දෙන්නේ කොහොමද කියලා එයා හොඳින්ම දන්නවා කියලා තමයි ඩොප්ලෙසි මාලිංග ගැන කියලා තිබුණේ. ඔය විදිහට ලසිත් මාලිංග ගැන දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ඩොප්ලෙසි මහා ඉහළින් කතා කරද්දී මිලර් නම් මේ තරගයේ පිළිබඳ අදහස් දක්වලා තිබුණේ වෙනස් විදිහකට. ඇත්තට මිලර් කියලා තිබුණේ මේ තරගයේ වෙනස් වෙන්නේ මිලර්ගේ දුවන්නේ දෙවියාමත් එක්ක කියලා. එහෙම නැත්නම් ඔවුන් කිසි විටකත් මේ තරගයේ සුපර් ඕවර් එකක් කරාගෙන යන්න හිතුවේ නැහැ කියලා තමයි මිලර් කියලා තිබුණේ. ඇත්තම කණ්ඩායමක් විදිහට දකුණු අප්‍රිකා කණ්ඩායම හොඳ තත්වයක ඉන්නේදී රසිකී දෙවියාම සිද්ධ වෙන්නේ. ඒ වගේම රසිකී දෙවියන්වත් එක්කම තමන් දෙවියගේ බවත් අනවශ්‍ය විදිහට දුවද්දී දෙවියාමකට හසු වෙලා මිලර් දෙවියගේ බවත් සඳහන් කරන මිලර් කොහොම වුණත් ඒ විනාඩි 5ක් ඇතුළත සිද්ධ වෙච්ච වෙනස ක්‍රිකට් වල අපූර්වත්වයේ ලෝකයටම කියන්න පුළුවන් තරගයක් බවට මේ තරගය පත් වුණා කියලා සඳහන් කරලා තිබුණා. ඒ වගේම සුපර් ඕවර් එකේදී ඔවුන්ගේ බලාපොරොත්තු වෙලා තිබුණේ කොහොමාරි සුපර් ඕවර් එකට ලකුණු 10කට වැඩියෙන් ලබා ගන්න එක. ඇත්තට මේ ඉලක්කයටත් යන්න පහසු වීමම මේ තරගයේ ජයග්‍රහණය ලබන්න උන්ට හැකියාව ගෙන දුන්නා කියලා තමයි මිල වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ. ඉතින් T20 තරගයේ පිළිබඳ ඔය විදිහට තමයි දකුණු අප්‍රිකාවේ ක්‍රීඩකයෝ තමන්ගේ අදහස් දක්වලා තිබුණේ. ඒ වගේම මේ තරගයේ සුවිශේෂීතාවයන් පිළිබඳ ක්‍රිකට් ලෝකයට අර මිල කියන වගේ පෙන්නපු අපූර්වත්වයක් එක්ක ඔබටත් අදහසක් ඇති මේ තරගයේ පිළිබඳ. ඉතින් ඒ අදහසත් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙවැනි වීඩියෝ දිනපතා බලන්න ඔබ තවමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් අපේ channel එක subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.